සහෝදරත්වය දිනය 2024 මෙම වැඩසටහන සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙතෙන්ට පැමිණුණු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්ල සිල්ලා සහෝදරයා, ඒ වගේම සමාජය තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා, ඒ වගේම සමාජ ක්‍රියාකාරී ආචාර්ය අයිසෙක් MRM නයිසර් මහතා, සමාජ ක්‍රියාකාරී කෞසල කුමාරසිංහ සහෝදරයා ඇතුළු මේ කලාකරුවන්, සමාජය තරුණ සංගමේ සහෝදර සහෝදරියන්, ඒ වගේම මාධ්‍යවේදීන් ඇතුළු මෙතන සහභාගි වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. අද ඔබ අපි එකතු වෙලා ඉන්නේ සහෝදරත්වයේ දිනය මේ වැඩසටහනට. අද ජූලි 23 කිව්වම අපේ නිවේදක සහෝදරයා කිව්වා අපේ රටේ ඉතිහාසයේ ඉතාමත්ම කළු පැල්ලමක් එකතු කරපු දිනයක්. 1983 කළු ජූලිය කිව්වම අපේ රටට ඒ අමිහිරි මතකයන් ගොඩක්, ඒ සිදුවීම් ගොඩක් එකතු වෙලා තියෙනවා. අපේ රටේ සිංහල දෙමළ ඒ ජනතාව සැකයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් නැත්නම් වෙන්වීමක් දක්වා වර්ධනය කරන්න ඒ සිදුවීම් සමත් වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ඒක නිකන් ඒ ජනවර්ග අතර සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. අපේ රටේ දේශපාලනය විසින්, ඒ බලලෝභී දේශපාලනය විසින් නැති කරපු දෙයක්. අපි දන්නවා අපේ රටේ මෑත ඉතිහාසය ගත්තම විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කරගෙන ඉන්න කාලේ බ්‍රිතාන්‍ය අපේ රටේ මේ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් සහ අනෙකුත් ජන කණ්ඩායම් වෙන් කරලා පාලනය කරන්න ඔවුන් සැලසුම් කරා. ඒ වගේම එතනින් පස්සේ 1948 පස්සේ අපේ රට බාරගත්ත කළු සුද්දා නැත්නම් මේ ප්‍රභු දේශපාලන තන්ත්‍රය හැමදාමත් කරේ අපිව බෙදලා වෙන් කරලා පාලනය කරගන්න එක. ඒක තමයි ඔවුන්ගේ උපක්‍රමය වුණේ අපේ රටේ බලය පවත්වාගෙන යන්න. ඒකෙන් තමයි අපි ජනතාවක් විදියට පීඩා වින්දේ. අද දවසේ අපේ රට මෙතෙන්ට වැටිලා තියෙද්දී ඒක ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් මේ කඩා වැටීමට එක හේතුවක් තමයි මෙන්න මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන ඒ ජාතිකත්වයන් අතර සමගිය, සහෝදරත්වය වර්ධනය කරන්න අපේ පාලකයන්ට බැරි වුණා. අපිව බෙදලා තිබ්බා. ඉතින් අපි සමාජවාදී තරුණ සංගමයේ ඉදිරිය ගත්තොත් අද ජූලි 23, මං අර කිව්ව වගේම කළු ජූලිය දවස අපි හැමදාමත් වසර ගණනාවක් තිස්සේ මේ වැඩසටහන කරනවා. ඕගොල්ලෝ මෙතන වීඩියෝ එක දැක්කා. මට මතකයි 2008 යුද්ධ යන කාලේ, ඒ කියන්නේ ලංකාවේ දකුණ යුද උම්මාදෙන් නැත්තන් කොටි පරාජය කිරීම, ඒ දෙමළ මිසුන් රිදවීම තමයි අපේ ලංකාවට තියෙන විසඳුම කියලා උන්මාදෙන් විශ්වාස කරන වෙලාවකත් අපි 2008 ලංකාව ඇතුලේ නෑ, යුද්ධයේ අවසන් කිරීමෙන් විතරක් ලංකාවේ ජාතික ගැටලුවට විසඳුමක් වෙන්නේ නෑ කියන ඒ අවබෝධය මත අපි වැඩ කරන්න පටන් ගත්තා 2008. මට මතකයි කොටුවේ අපි ගිහිල්ලා පත්‍රිකාව බෙදුවා. ලේසි වුණේ නෑ, නමුත් අපි බෙදුවා. එදා ඉඳලා වසර 16ක් අද දක්වා අපි සමාජය තරුණ සංගමයේ ඉදිරියට ලංකාව පුරා මේ ජාතික සමගිය වෙනුවෙන්, සහෝදරත්වය වෙනුවෙන්, අපේ රට එකතු කිරීම වෙනුවෙන් අපි වැඩ කරගෙන යනවා. අපිට මතක් වෙනවා ඒක මේ කොළඹ විතරක් නෙමෙයි, ලංකාවේ දකුණ, නැගෙනහිර, උතුර, ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ LTTE එක බලවත් වෙලා හිටපු ඒ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්, ඒ ජනතාව එක්කත් අපි මේ වෙනුවෙන් වැඩ කරා. ඒ වගේම වතුකරේ ඒ සහෝදර ජමිල දනිතාවත් එක්ක අපි මේ වැඩසටහන් සිද්ධ කරා. ඉතින් මම මේ වෙලාවේ කියන්න ඕන අපි නිහතමානීව අපේ ලංකාවේ ප්‍රධාන ගැටලුවක් වෙච්ච මේ ජාතික ප්‍රශ්නය නිමා කරන්න, නැත්නම් අනිත් පැත්තෙන් අපේ රටේ ජාතික සමගිය සහෝදරත්වය වර්ධනය කරන්න මම හිතනවා ලංකාවේ තරුණ ව්‍යාපාරයක් වශයෙන් අඛණ්ඩවත්, ධෛර්ය සම්පන්නවත්,
වැඩ කරපු එකම සංවිධානය සමාජය දරු සංගමය. ඒ වගේම අපි මේ වැඩසටහන කරගෙන යද්දී ඔබ දන්නවා අපි ජූලි 23 තමයි මේකට යොදාගෙන තියෙන්නේ කළු ජූලිය දවස. අපෙන් බොහෝ දෙනෙක් අහනවා ඇයි නැවතත් ඒ අමිහිරි මතකයන් මතක් කරන්නේ, කළු ජූලිය ගැන ඇයි මතක් කරන්නේ? නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට ඕනකම තියෙන්නේ මේක කළු ජූලිය සැමරුමක් නෙමෙයි. අපි මේ වැඩසටහන පවත්වන්නේ අපේ රටේ සහෝදරත්වය ජාතික සමගිය වර්ධනය කිරීම අරමුණු කරගෙන. නැතු අපිට අවශ්‍ය නැහැ කළු ජූලියේ අමිහිරි මතකයන් සැමරමක් කරන්න. අපි ඒකයි මේක නම් කරේ සහෝදරත්වයේ දිනය කියලා. මේක සහෝදරත්වයේ දිනය. අපි කරන්නේ සහෝදරත්වයේ වැඩසටහන. ඉතින් අපි ඒකත් මතක් කරන ගමන් මෙතන ඉන්නවා බොහෝ තරුණ පිරිසක්, ඒ වගේ වැඩිහිටියන්. මම කළු ජූලිය ගැන සඳහන් කරාට අපි කවුරුත් දන්නවා, ඔබ කවුරුත් දන්නවා අපේ රටේ මේ ජාතික ගැටලුව සම්බන්ධ මේ දේශපාලනය කොහොමද වැඩ කරේ. ඒ ඔක්කොම මම මෙතන කියන්න ඕනේ නැහැ. අපි දන්නවා 2014දී 2018-19දී නේද, ඊට කලින් ප්‍රසිද්ධ යාපන පුස්තකාල ගිනි තියෙනවා මේ ඡන්දවලදී කරපු දේවල්, ඒවා අපි ඔක්කොම දන්නවා. අපිට මෙතන ඉන්න බොහෝ තරුණ අයට මගේ પરම්පරාවට අපි මේ දේශපාලන සම්බන්ධ වෙන කලින් මේ වමේ දේශපාලන සම්බන්ධ වෙන කලින් මේ තියෙන ප්‍රශ්න වලින් අපි පීඩා වින්දා, ඔබ පීඩා වින්දා, මානසිකව පීඩා වින්දා. අපි යුද්ධයට, අපේ පවුල යුද්ධයට සම්බන්ධද නැද්ද කියන එකට එහා ගිහිල්ලා මේ ලංකාවේ ආර්ථික කඩාවැටීමේ මිනිස්සු මේ විඳින දුෂ්කරතාවයන් ගැන අපි මානසිකව පීඩා වින්දා. යම් තැනක බෝම්බ පුපුරද්දී හැමදාම ප්‍රවෘත්ති වලට මේ මරා ගැනීම ඒ නිවුස් කියද්දී අපි පීඩා වින්දා. මට පුච්චලිකව ගත්තොත් මට මතක් වෙනවා ඒ කාලේ මේ පක්ෂයට සම්බන්ධ වෙන්න කලින්, තරු සංගමයට සම්බන්ධ වෙන්න කලින් මට හිතිලා තිබ්බා මේ ප්‍රශ්නේ අපේ රට බේරගන්න, අපේ මිනිස්සු බේරගන්න මරාගෙන මැරෙන්න ප්‍රබා කරමු. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙයි, අපේ රට සංවර්ධනය වෙයි, අපේ මිනිස්සුන්ට මීට වඩා හොඳ ජීවිතයක් එයි. මට පොඩි කාලේ එහෙම හිතිලා තියෙනවා. නමුත් ඇත්තටම පක්ෂයට සම්බන්ධ වුණාට පස්සෙ තමයි මේක ඇයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ, ඇයි මේ LTTI හමුදාව අතර මේ ප්‍රශ්නේ, දෙමළ සිංහල මිනිස්සු අතර මේ ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත්තේ මේ වමේ දේශපාලනය ඇතුලේ. ඉතින් සමාජය තරු සංගමයේ ඉදිරි මං කිව්වා අවුරුදු 16ක් අපි වැඩ කරා කියලා. අපිට මෙහෙම කොන්ද කෙලින් තියාගෙන අමාරු අවස්ථාවලනුත්, ඉතාමත් අමාරු අවස්ථාවලනුත් මේක අත් නොහැර මේ වෙනුවෙන් වැඩ කරන්න, ඒ මතවාදය අපේ රට ඇතුලේ කතා කරන්න ඒ හයිය හක්තිය දුන්නේ අපේ පක්ෂය, අපේ මේ දේශපාලනය. ඒකට අපි නිහතමානීව අපි ආඩම්බර වෙනවා, අපි ගෞරව කරනවා. එතනින් එහාට ගියොත් අපි දන්නවා අද මේ ජාතිවාදය කියන ප්‍රශ්නය නැත්තම් මේ දේශපාලන භාවිතය අද වෙද්දී යම් විදිහට යට ගිහින් තියෙනවා. අපි දන්නවා ඒක මෑත කාලේ මොකද්ද ඒකට උනේ. විශේෂයෙන්ම ගත්තොත් අරගලයෙන් පස්සේ දේශපාලඥයාට බැරි වෙලා තියෙනවා ජාතිවාදයෙන් අපිව රවට්ටන්න. නමුත් අපි හිතනවා මේක අවසන්ම නෙමෙයි. මොකද දැන් යම් විදියට යටපත් වෙලා තිබ්බට අපේ රටේ තාමත් ඒ ජාතිවාදී දේශපාල පක්ෂ තියෙනවා, ඒ කණ්ඩායම් ඉන්නවා, විවිධ පුජ්‍යලයන් ඉන්නවා, සංවිධානය ඉන්නවා, ආගමික සංස්ථාව තාමත් ඉන්නවා. ඒකින්ද යම් විදියට යටපත් වුණාට මේක අවසන් නෙමෙයි. ඒකින්ද අපි හැමදාමත් බලාපොරොත්තු වුණ අපේ රට මේ සියලු ජාතිකත්වයන් එකතු කරලා සහෝදරත්වයේ සමගිය ගොඩනගන්න පුළුවන් ඒ ලස්සන සුන්දර රටක් හදන එක අපි හිතනවා තවත් ඉතුරු වෙලා තියෙනවා. ඒක දැන් තමයි අපිට අවස්ථාව. ඔබ දන්නවා ලංකාව මේ වෙන විට පරිවර්තනීය අවස්ථාවක තියෙන්නේ. බහුතරයක් ජනතාව අපේ රටේ පුනරුදයක් ගැන, ජාතික පුනරුදයක් ගැන කල්පනා කරනවා. ජාතික ජනබලවේගයේ විදිහට ගත්තොත් සමාජයේ තරු සංගමයේ විදිහට අපි මේ රටේ ජනතාවත් එක්ක ඒක කතා කරමින් ඉන්න මොහොතක්. ඉතින් අපි හිතනවා අපි මේ වසර ගාණක් තිස්සේ මේ ගෙනාපු ව්‍යායාමය සාර්ථක කරන්න අවස්ථාව මේක තමයි. තව මාස කීපයකින් මේ රටේ මේ වෙනස්කම, මේ පරිවර්තනය වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ පුනරුදය
ඇතුළේ තමයි හැම ශේෂ්ත්‍රයකම නැවත නැගිටීමක් අවශ්‍යයි. ඒ නැගිටීම කරන්න වෙන්නේ නිකම් පක්ෂයකට හෝ තරුණ ව්‍යාපාරයකට විතරක් නෙමෙයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියන මේ හැම ජාතිකත්වයක්ම මේක තේරුම් අරගෙන එකතු වුණොත් ඔවුන්ගේ ඒ සැකය වෛරය ක්‍රෝධය පැත්තකින් තියලා මේ රට ගොඩනගනවා කියන තැනට ඔවුන්ගේ හැකියාවන් දායකත්වයන් ඔවුන්ගේ දක්ෂතාවයන් එකතු කරොත් තමයි අපේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් මේ හැම පැත්තකින්ම ඔසවන්න පුළුවන්. ඉතින් අපේ අරමුණ උනේ අද මේ වැඩසටහන අත් නොහැර වෙනද වගේම කරන්න. අපි හිතනවා ඉතාමත් කෙටි කලකින් මෙන්න මේ අවස්ථාව ලංකා පුරා ඉන්න සියලු ජාතිකත්වයන්ට සියලු ආගමිකයන්ට දැන් මේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒකින්ද අපි අපේ අරමුණ උනේත් මේ සහෝදරත්වයේ දිනේ මෙන්න මේක ලංකා පුරා ඉන්න ඒ ජන වර්ගවලට ජන කණ්ඩායම් වලට මේ පණිවිඩය ගෙනියන්න. ඔව් දැන් ඔයගොල්ලෝ එකතු වෙන්න ඕන. ඔව් දැන් අපි එක තැනකට එකතු වෙන්න ඕන. අපි එකතු වෙලා මේ රට හදන්න ඕන. මේ දේශපාලනය මේ ජාතිවාදී අපේ රටේ වපුරපු ඒ දේශපාලනය පරද්දන්න ඕන. මේ මදර දේශපාලන ක්‍රමය අවසන් කරන්න ඕන. ඒකට අවස්ථාව තමයි දැන් අපිට උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ ලංකා පුරා ඉන්නේ හැම ජන කණ්ඩායමටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මේක තමයි අවස්ථාව, මේක තමයි මොහොත, මේක මග අරින්න එපා. මේක රට ආර්ථික වශයෙන් ගොඩනගන අවස්ථාවක් විතරක් නෙමෙයි, අපේ රටේ ශ්‍රී ලාංකීය ජාතියක් විදියට අපි ඉස්සරහට එන අවස්ථාව මේක තමයි. ඉතින් මෙම අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්ලින් සිල්ලා සහෝදරයා මම මේ අවස්ථාවට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම සමාජය තරු සංගමේ ජාතික සංවිධායක එරන් ගුණසේකර සහෝදරයා, සමාජ ක්‍රියාකාරී ආචාර්ය අශේක් MRM නයිසර් මහතා, සමාජ ක්‍රියාකාරී ආචාර්ය කෞශල්‍ය කුමාරසිංහ සහෝදරයා, සමාජ ක්‍රියාකාරී ආචාර්ය ජනහා සෙල්වරාස් සහෝදරිය, ඒ වගේම සමාජ ක්‍රියාකාරී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රායි කැලි බල්සාර් සහෝදරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික ඉර්ෂාඩ් නියාස් සහෝදරයා, ඒ වගේම අපේ කලාකරුවන් විදියට මෙතන සම්බන්ධලා ඉන්න මිත්‍ර කපුගේ සහෝදරයා, ඒ වගේම නිරංජලා මංජරි සහෝදරිය, ඒ වගේම අපිට ධෛර්යයක් සපයන්න මේ වැඩේ ලස්සන කරන්න මෙතෙන්ට චිත්‍ර ඇඳලා මේ තේමාව ඔස්සේ මේක අලංකාරවත් කරන්න පැමිණලා ඉන්න ඒ ආටිස්ට්ලා තුන් දෙනෙක් ඉන්නවා. අපේ හැමදාමත් අපිට උදව් කරන අනුර සීනා සහෝදරයා, ඒ වගේම වෙනුර කසුන් මල්ලේ ඇවිල්ලා තියෙනවා, ඒ වගේම කනි සහෝදරය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමෝම මේ 2024 සහෝදරත්වය දිනේ වෙනුවෙන් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න මාධ්‍යවේදී ඔබ සැමත්, ඒ වගේම ජාතික සමගිය වෙනුවෙන් මේ අවස්ථාවට පැමිණුණු සමාජවාදී තරුණ සංගමේ සියලුම සමාජික සමාජිකාවන් වගේම ආදරණීය අම්මා තාත්තා අයියා කැතුළු සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මෙතෙන්ට පිළිගනිමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.